ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබුව පසුගිය මස 19 වෙනිදායි. ඔවුන් අදාළ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලේ කිසියම් නඩත්තු කටයුත්තක් සඳහා එහි ගොස් තිබූ අතරතුර මෙම සිද්ධියට මුහුණ දී තිබුණා. ඔවුන්ගේ පවුලේ අය කියා සිටියේ මෙවන් කතාවක්. CCTV කැමරාවල පේනවා එකපාරටම ගින්නක් ඇති වෙනවා. මොනවාද උනේ කියලා හිතාගන්න බෑ. මගේ පුතා එළියට ඇවිල්ලා අතුරට යනවත් එක්කම තමයි සෑහෙන ලොකු ගින්නක් ඇවිල්ලා පුපුරන්නේ. එතකොට මගේ පුතා එතන ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ අනිත් පුතා එළියට එනකොට මගේ පුතා නැති නිසා එයාව බලන්න ආපහු ඇතුළට යනවා. ඒ වෙලාවේ පුතාගේ ඇඟම පිච්චිලා පස් ගොඩේ දඟල දඟල ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ හાર્ඩ්වෙයාර් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ දේවල් විතරයි ගින්න නිවල බේරගන්නේ. මේ දරුව දිහා ඇහැක්වත් ඇරලා කවුරුත් බලන්නේ නැහැ. දරුව දෙන්න වෙනුවෙන් කවුරුත් උදව් කරන්න ඉදිරිපත් උනේ නැහැ. ඊට පස්සේ ඒගොල්ල වතුර හොයාගෙන යනවා. එච්චර තුවාල තියාගෙන තමයි වතුර චුට්ට චුට්ට දාලා යාළම ගින්න නිවාගන්නේ. කැමරාවේ පැහැදිලිව පේනවා හાર્ඩ්වෙයාර් එකේ ගෑනු කෙනා කරපු දේ. එයා බකට් එකකට වැලි අරන් මේ දෙන්නව නෙවෙයි නිවන්නේ. හાર્ඩ්වෙයාර් පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණත් ඒ අතර සිටි 43 හැවිරිදි දෙදරු පියකු වන ප්‍රියන්ත සංජීවන මැත්තා පසුගිය 23 වනදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම රෝහල්ගත කර සිටි අසේල ජයසිංහ නැමැත්තාද ඉකුත් 4 වෙනිදා ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ සහෝදරිය හා මව කඳුළු සලමින් කීවේ මෙවන් කතාවක්. මනුස්සකම් කියලා දෙයක් තියෙන්න ඕනේ. මේ වෙන තෙක්වත් හાર્ඩ්වෙයාර් එකේ මිනිස්සු අපි ළඟට ආවේ නැහැ. මොනවද වෙලා තියෙන්නේ කියලාවත් අපෙන් අහන්න ආවේ නැහැ. මගේ සහෝදරයාගේ ජීවිතේ එහෙම් පිටින්ම ඉවරයි. එයාට වයස 26යි. එයා ජීවිතේ පටන් ගත්ත විතරයි. මල්ලිට කලින් මැරුණු අපේ ලොකු අම්මගේ පුතාගේ මලගෙදරට ඒගොල්ලෝ ආවා. ඇවිල්ලා ඒ ගෑනු මනුස්සයා කිව්වා 3,00,000 අපිට පාඩු වුණා කියලා. මම එයාගෙන් අහනවා 3,00,000ද වටින්නේ මිනිස් ජීවිතේද වටින්නේ කියලා. ඒ වගේම එයාල ඇවිත් කියනවා අපි දාලා තියෙන එන්ට්‍රිය අයින් කරගන්න ඔයාලට 25,000 දෙන්නම් කියලා. මගේ පුතාගේ යර අහිංසක දරු පවුල්කාරයාගේ ජීවිත දෙකම එයාලට වටින්නේ රුපියල් 25,000යි. සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන නිසි ලෙස සිදු නොවන බව චෝදනා කරන ඥාතීන් ඉල්ලා සිටින්නේ මේ සඳහා සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි.